Hello guys, kohomada? Ithin godak saatharin piliganna creative art elite YouTube channel ekata onna wala balagena hitupu video series ekak tamai me patang ganna balaporottu wenne. Ithin wala thumbnail ekin me weddi dannawa mokak genada katha karanne kiyala. Ithin ada katha karanne Adobe After Effects gana. Palawini episode eke pradhana washeinma mama katha karanne interface ek gana. Godak aya mata kiyala thibba basic dannawa. Ithin advanced karana katha karanne kiyala. Ithin creative art LK channel eket walata bala ganna puluwan una Adobe Premiere saha anikut video series eke mulai indalama thamai mama katha karanna patang gatte ithin eka nisa mama hitanawa creative art elite channel ge patang ganna me after effects series ekak mulai indalama katha karanna patang ganna one kiyala ithin wedi katha nathuwa api yamu ada episode ekata. Take 1. Adobe After Effects වල first interface එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා open කරාට පස්සේ appear වෙනවා නම් මේකට කියන්නේ welcome screen එක කියලා. ඉතින් මෙන්න මේ section එකේ ඔයාලට හැකියාව තියෙනවා. ඔයාලා කලින් මොකක් හරි project එකක් කරා නම් ඒක open කරගන්න. ඒ කියන්නේ සරලවම කිව්වොත් මෙතනදී ඔයාට recent projects තමයි open කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ඔයාලට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් new project ඒ වගේම open project කියලා තියෙනවා. New project එකෙන් ඔයාලට පුළුවන් අලුත්ම project එකක් create කරන්න start කරන්න. ඒ වගේම තමයි මෙතන open කියන button එකෙන් ඔයාලට හැකියාව තියෙනවා. ඔයා කලින් කරපු project එකක් තියෙනවා නම් ඒකේ location එකට ගිහිල්ලා ඒක browse කරලා open කරගන්න. ඉතින් සරලවම මම escape button එක press කරලා මේ welcome screen එක escape කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ Adobe After Effects ඔයා first time install කරා නම්. Adobe Premiere වගේ software එකක් ඔයා ඉගෙනගෙන තියෙනවා නම් මම හිතනවා After Effects එක ඉගෙන ගන්න එක ලොකු අමාරුවක් වෙන එකක් නැහැ කියලා. හරි කොහොම වුණත් අපි යමු මේ interface එක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් මේ interface එක ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා menu bar එක. Menu bar එක කියන එක Adobe After Effects පාවිච්චි කරත්, Premiere පාවිච්චි කරත්, Photoshop පාවිච්චි කරත් ඔයාලට මේ හැම software එකකම බලා ගන්න පුළුවන්. ඉතින් After Effects වලට wen වෙච්ච විශේෂ menus උත් අපිට මෙතන බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ පහතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන home icon එක තියෙනවා. Home icon එක press කරාම නවතත් අර අපේ වෙල්කම් ස්ක්‍රීන් එකටමයි රීඩිරෙක්ට් වෙන්නේ. ඊට මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට After Effects වල ටූල් බාර් එක තියෙනවා. ඉතින් මෙතන ගොඩක් ටූල්ස් ග්‍රේ අවුට් වෙලා තින්නේ. ඒකට රීසන් එක තමයි අපි දැනට ප්‍රොජෙක්ට් එකක් ස්ටාර්ට් කරලා නැති හින්දා. ඉතින් ඊට අමතරව ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මූව් ටූල් එක තියෙනවා. ඒ වගේම හෑන්ඩ් ටූල් එක, මැග්නිෆිකේෂන් එක, ඊට අමතරව මෙතන ග්‍රේ අවුට් වෙච්ච සෙක්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන් රෙක්ටැන්ගල් ටූල් එක, ටෙක්ස්ට් ටූල් එක, මේ වගේ ගොඩක් ටූල්ස් තියෙනවා. ටූල් බාර් එක ගැන කතා කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී අපි වැඩක් කරන ගමන්. ඉතින් ඒක නිසා මම ඊළඟ පාට් එකට මූව් වෙනවා. ඊට පහතට ආවට පස්සේ අපිට මෙන්න මේ සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් ප්‍රොජෙක්ට් පැනල් එක තියෙනවා. මේක හරියටම සමානයි Adobe Premiere වල අපි වීඩියෝ, ඉමේජස්, ඔඩියෝස් වගේ දේවල් මුලින්ම ඉම්පෝට් කරන්නේ නැත්නම් drag and drop කරලා දාගන්නේ. අන්න ඒ පැනල් එක තමයි මෙන්න මේ After Effects වල තියෙන ප්‍රොජෙක්ට් පැනල් එක. මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම්. මම මේ විදිහට ෆෝල්ඩ එකක ඇඩ් කරගෙන තියෙනවා වීඩියෝ ක්ලිප් එකක් සහ ඔඩියෝ ක්ලිප් එකක්. මම මේ දෙක highlight කරලා drag and drop කරනවා මේක project panel එකට. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ section එකේ අපේ video එක සහ audio එක මේ දෙකම add වෙලා තියෙනවා. Adobe Premiere වල වගේ project panel එකේ large thumbnails අපිට මෙතන බලා ගන්න වෙන්නේ නැහැ. මේක just අපිට නම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු මේකේ preview එකක් බලා ගන්න ඕනි කියලා. එහෙමනොත් ඔයාලට කරන්න තියෙන්නේ මම example එකක් විදිහට මම මෙතන video clip එක select කරනවා. මෙන්න මේ MP4 file එක. මේක click කරාට පස්සේ ඔයාට මෙන්න මේ උඩ section එකේ ඒ file එකේ resolution එකේ වගේ මේකේ FPS එක නම සහ මේ වගේ details ටිකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ඒකේ preview frame එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කැමති files ප්‍රමාණයක් ඔයාලට project panel එකට import කරගන්න පුළුවන්. ඊට එහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් effect control එක. මේක අපිට ඉදිරියේදී තමයි කතා කරන්න වෙන්නේ. effect control එක කියන්නේ අපි හිතමු example එකක් විදිහට අපි මේ video එක වැඩකට අරගෙන මේකට මොකක් හරි effect එකක් add කරා කියලා. හරියට Gaussian blur එකක් වගේ Gaussian blur එකෙන් කරන්නේ අපිට අවශ්‍ය footage එකක් video එකක් blur කරන එක. ඉතින් මේ blur එකට අවශ්‍ය controls හැම එකක්ම මෙන්න මේ section එකේ තමයි අපිට පෙන්වන්නේ. ඒ කියන්නේ effect control එකේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ section එකේ ටිකක් ලොකු area එකක් තියෙනවා. මේක හරියට monitor එකකුත් වගේ. ඉතින් ඔයාලා Adobe Premiere පාවිච්චි කරා නම් දන්නවනේ program monitor එක. program monitor එකෙන් සම්පූර්ණයෙන්ම වෙන්නේ අපේ timeline එකේ අපි කරන දේවල් preview කරන එක. හැබැයි
Adobe After Effects වල මේක ප්‍රෝග්‍රෑම් මොනිටර් එක නැත්නම් ප්‍රීවියු මොනිටර් එක කියලා හඳුන්වන්නේ නැහැ. මේකට කියන්නේ කම්පොසිෂන් වින්ඩෝ එක කියලා. ඉතින් ලොකු ඉෂුව එකක් කරගන්න එපා. මේකිනුත් සිද්ධ වෙන්නේ ප්‍රීවියු එකක් පෙන්වන එක තමයි. හැබැයි ප්‍රීවියු එකෙන් එහාට ගිහිල්ලා අපිට හැකියාව තියෙනවා මේ කම්පොසිෂන් වින්ඩෝ එකේ තියෙන දේවල් ක්ලික් කරලා ඩ්‍රැග් කරන්න, මූව් කරන්න, ස්කේල් කරන්න මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරි, කම්පොසිෂන් වින්ඩෝ එකට පහතින් අපිට බලා ගන්න පුළුවන් Adobe After Effects වල තියෙන විශේෂම පැනල් එකක්. ඒ තමයි timeline එක. ඉතින් Adobe Premiere ඔයා යූස් කරනවා නම් මේ timeline එක කියන දේ ගොඩක් හුරුයි. ඉතින් ඒ වගේම තමයි Adobe After Effects වලත් අපිට කරන්න තියෙන හැම වැඩක්ම, හැම effect එකක්ම, හැම ලේ එකක්ම control කරන්න තියෙන්නේ මේ timeline එක කියන panel එකේ. මේ timeline එකේ මම දකින විදිහට පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි Adobe වල photo editing වලට තියෙන tool එකක් නේ Adobe Photoshop කියන්නේ. ඉතින් මේ Photoshop වල තියෙන layer panel එකයි නැත්නම් layer based editing system එකයි ඒ වගේම තමයි Premiere වල තියෙන timeline එකේ ගති ලක්ෂණ ටිකයි මේ දෙක එකතු වෙලා තමයි මේ Adobe After Effects වල timeline එක create වෙලා තියෙන්නේ. ඉතින් සරලවම කිව්වොත් මේ timeline එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ layer based editing system එකක්. Example එකක් විදිහට මම ඔයාලට පෙන්නන්නම්. මම මෙතනට import කරගත්තනේ video clip එකක්. ඉතින් සරලවම අපිට කරන්න තියෙන්නේ මේ video clip එක drag and drop කරන්න පුළුවන් මෙන්න මේ timeline එකට. එතකොට ඔයාලට පේනවා ඇති අපිට මේ timeline එකේ අලුත් layer එකක් create වෙලා තියෙනවා. ඒ වගේම ඒ ලේ එකට ඉස්සරහින් මෙන්න මේ සෙක්ෂන් එකේ ඒ ලේ එක කොච්චර ඩියුරේෂන් එකක්ද සහ අපි මේකට කී ෆ්‍රේම්ස් වගේ දේවල් ඇඩ් කරොත් මේ කී ෆ්‍රේම්ස් හැම එකක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Adobe Premiere වල වගේම තමයි මෙන්න මේ සෙක්ෂන් එකෙන් අපිට හැකියාව තියෙනවා අපිට අවශ්‍ය කරන ලේ එක කට් කරගන්න, ඒ වගේම ට්‍රිම් කරගන්න වගේ දේවලුත් කරන්න. ඉතින් බේසිකලි මෙන්න මේ දේවල් ටික තමයි අපිට මේ timeline එකෙන් කරන්න පුළුවන් සහ ගොඩක් දේවල් තියෙනවා. Adobe Premiere timeline එකත් එක්ක ගත්තොත් මේක සෑහෙන දුරට ලොකු වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඉතින් ඒව අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් සරලවම මම ඔයාලට කියලා දුන්නේ කොහොමද ප්‍රොජෙක්ට් පැනල් එකෙන් ටයිම්ලයින් එකට ක්ලිප් එකක්, මියුසික් ක්ලිප් එකක්, ඉමේජ් එකක් මේ විදිහට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා ඉම්පෝර්ට් කරගන්නේ කියලා. හරි, ඊට පස්සේ මම මූව් වෙනවා මේ සොෆ්ට්වෙයාර් එකේ දකුණු අත පැත්තේ සෙක්ෂන් එකට. මෙන්න මේ සෙක්ෂන් එකේ අපිට බලා ගන්න පුළුවන් ඇඩිෂනල් පැනල්ස් ටිකක් තියෙනවා. මෙතන ඉන්ෆෝ තියෙනවා, ඒ වගේම ඕඩියෝ ප්‍රීවියු, ඒ වගේම තමයි අපිට After Effects යූස් කරද්දී නැතුවම බැරි වෙන පැනල් එකක් තමයි මේ effects and presets කියන එක. ඉතින් මේක හරියටම සමානයි Adobe Premiere වල effect panel එකට. effect කියලා විතරයි Adobe Premiere වල තියෙන්නේ. ඉතින් ඒකේ වගේම අපිට මෙතන effects ගොඩක් බලා ගන්න පුළුවන්. example එකක් විදිහට අපි හිතුව මේ වීඩියෝ එක මට blur කරන්න ඕනේ කියලා. එතකොට මට අවශ්‍ය වෙනවා Gaussian blur වගේ blur effect එකක්. ඉතින් සරලවම කරන්න තියෙන්නේ මෙතන search bar එකට ඇවිල්ලා blur කියලා search කරන එක. බ්ලර් කියලා සර්ච් කරලා මම විතර පහතර ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන ගාෂන් බ්ලර් එක. ඉතින් Adobe Premiere වල වගේම තමයි අපිට මේක ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙන්න මේ සෙක්ෂන් එකේ ලේ එකට ඩ්‍රොප් කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන තව ඇඩිෂනල් පැනල්ස් කිහිපයක් තියෙනවා. තව විශේෂ දෙයක් කියන්න ඕන, අපි මේ පැනල් එකක් සිලෙක්ට් කරාම ඒක අපිට එක්ස්ටෙන්ඩ් කරලා බලා ගන්න පුළුවන්. ඒක නැවත සිලෙක්ට් කරොත් අපිට ඒක ක්ලෝස් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ සෙක්ෂන් එකේ කැරක්ටර් වින්ඩෝ එක අපිට බලා ගන්න පුළුවන් නැත්නම් පැනල් එක. ඉතින් මේකත් අතිශය වැදගත්. අපි Adobe After Effects වල text වගේ දේවල් කරද්දි text එකේ font එක change කරන්න, එතකොට font size එක, මේ වගේ හැම දෙයක්ම අපිට මේ character edit එකෙන් edit කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙතන අපිට tracker කියන panel එකක් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා motion tracking වගේ දේවල් Adobe After Effects වලින් කරද්දි මේ tracker කියන panel එක අතිශයින්ම වැදගත් වෙනවා. ඉදිරියේදී අපි ඒ ගැනත් කතා කරමු. හරි, ඊට පස්සේ මම move වෙනවා මේ software එකේ අතිශය වැදගත් part එකක්. ඒ තමයි workspaces. ඔයාලට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් එක එක panels තියෙනවා. මෙතන මම දැනට ඉන්නේ default කියන එකේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති review, learn, small screens මේ වගේ ගොඩක් panels තියෙනවා. මේවට අපි කියන්නේ workspaces කියලා. ඉතින් අපි මේ workspace එකකට switch වෙලා බලමු මොකද වෙන්නේ කියලා. මම මෙතන learn එකට switch වෙනවා. learn එකට switch වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ interface එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. වගේම තමයි Adobe වලින් අපිට suggest කරන playlist ටිකක් බලා ගන්න පුළුවන් මේ software එකේ tutorials වගේ දේවල්. ඒ වගේම අපි තව panel එකකට move වුණොත් මේ විදිහට small screen කියලා. එතනදිත් අපිට මෙන්න මේ section එක වෙනස් වෙලා තියෙනවා සහ මේ වගේ වෙනස්කම් තියෙනවා. ඉතින් ඔයාට කැමති විදිහට සහ ඔයාට අවශ්‍ය කරන විදිහට මේ workspaces use කරන්න පුළුවන්. මම නැවතත් default කියන එකට එනවා. ඒ වගේම තමයි අපිට මේ interface එක අපිට ඕන විදිහට customize කරගන්න පුළුවන්. example එකක් විදිහට අපි හිතමු මෙන්න මේ section එකේ
තියෙන effects and preset panel එක මම මේකත් clear කරගන්නවා මේ panel එක අපිට මෙන්න මේ project panel එක තියෙන මෙන්න මේ section එකට ගේන්න ඕනේ එහෙමනොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ effects and presets කියන title එකෙන් drag කරගෙන එන්න මේ විදිහට තාම මම mouse එක click කරගෙන ඉන්නේ මේ තැනක අතාරින්න එපා එහෙමනොත් වැඩේ upset යනවා ඔයා එන්න මෙන්න මේ section එකට මේ section එකට ඇවිල්ලා මෙන්න මෙහෙම ආවත් අතාරින්න එපා ඔයා එන්න මෙන්න මේ title එක තියෙන හරියට මෙන්න මේ title එක තියෙන හරිය මේ විදිහේ color උනාට පස්සේ මෙතනට drop කරන්න දැන් ඔයාට පේනවා ඇති අපේ project panel එක තියෙනවා ඒ වගේම effects and presets panel එකත් මේ විදිහට title වෙලා තියෙනවා ඒ වගේම තවත් example එකක් විදිහට මම මේ effects and presets panel එකේ title එකෙන් මේ විදිහට drag කරනවා මෙන්න මේ විදිහේ තැනකට අපි drop කරොත් මොකද වෙන්නේ අපි බලමු drop කරලා මම මේ විදිහට drop කරනවා එතකොට ඔයාට පේනවා ඇති අපිට ඒක ටිකක් separate panel එකක් විදිහට තමයි open වුනේ කලින් නම් මෙන්න මේ title වලින් අපිට change වෙන්න පුළුවන් හැබැයි අපි අර විදිහට add කරාම මේ විදිහට තමයි වැටුනේ නැවතත් මම මේක drag කරගෙන ඇවිල්ලා අපි බලමු මෙන්න මේකේ මෙතනට දාලා ඔයාලට පේනවා ඇති අපේ composition window එක තියෙනවා අපේ effects and presets window එක තියෙනවා මම නැවතත් මේ effects and preset panel එක drag කරගෙන ඇවිල්ලා මෙන්න මේ section එකට ඇවිල්ලා මේ පාර උඩටවත් left එකටවත් right එකටවත් නෙමෙයි මම drop කරන්නේ මේක center එකට drop කරනවා එතකොට අර කලින් තිබ්බ වගේම මගේ මේ menu set එකට මේ panel එක add වෙනවා ඒ වගේම තමයි අපි හිතමු යම් කිසි customization එකක් කරන්න ගිහිල්ලා අපේ interface එක වෙනස් වුණා කියලා example එකක් විදිහට මම මෙතන composition window එක drag කරගෙන ඇවිල්ලා ඒක දානවා timeline එක තියෙන තැනට ඒ වගේම project panel එක දානවා තව තැනකට ඔයාලට පේනවා ඇති දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තින්නේ. ඉතින් අපිට මේක සරලවම reset කරගන්න පුළුවන්. ඒ reset කරගන්න පළවෙනි ක්‍රමය තමයි ඔයා එන්න ඔයා හිටපු workspace එකට මෙන්න මේ උඩ section එකේ මම default කියන එකනේ හිටියේ default කියන එක දැන් අවුල් ගිහිල්ලා තියෙන්නේ. මම අනිත් එකකට switch වෙනවා. ඒව කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට මේ default එක තිබ්බ විදිහට ගන්න ඕනේ. ඉතින් එහෙම ඕනනම් ඔයාලට කරන්න තියෙන්නේ මේ default කියන එක double click කරන්න. double click කරාට පස්සේ මේ විදිහට message එකක් එනවා. මෙතන reset කියන button එක press කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ window වලට යන්න. window වල workspace ඊට පස්සේ ඔයාලට මෙන්න මේ පහතට මාවට පස්සේ බලා ගන්න පුළුවන් reset default කියලා එකක් තියෙනවා. මේක press කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ තිබ්බ interface එකම නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි හිතමු ඔයා යම් කිසි customization එකක් කරලා ඔයා මේ interface එක වෙනස් කරගෙන ඔයාට ඕන විදිහට මේක හදාගත්ත කියලා අපිට පුළුවන් ඒ අපේ අලුත් interface එක save කරගන්න. ඒකටත් නැවත ඔයාට කරන්න තියෙන්නේ යන්න window වලට workspace. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් save as new workspace කියලා. ඔයාට එතකොට අලුත් නමක් දීලා ඔයාගේ workspace එක save කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ දේවල් ටික තමයි Adobe After Effects interface එක ගැන කතා කරන්න තියෙන basicම දේවල් ටික. මම හිතනවා අතිශය වැදගත් වෙයි interface එකේ මොකක් හරි වෙනස් වීමක් වුණොත් සහ interface එකේ තියෙන panels ගැන මේ විදිහට basic ඉඳලම දැනන් ඉන්න එක. ඒ වගේම තමයි තව පුංචි දෙයක් මම ඔයාලට කියලා දෙන්නම්. මම මෙතන කතා කරානේ project panel එක ගැන. ඉතින් project panel එකේ අපි මේ ෆයිල් එකක් click කරාට පස්සේ ඔයාට පේනවා ඇති ඒකේ preview එකක් බලා ගන්න පුළුවන් කියලා මම කිව්වා. ඉතින් අපිට ටිකක් ඒ preview එක ලොකුවට බලන්න ඕනේ. ඒ වගේම තමයි ඒකේ ඒක play කරලා අපිට බලන්න ඕනේ. එහෙමනොත් ඔයාට කරන්න තියෙන්නේ මේ අදාළ ෆයිල් එක උඩ double click කරන්න. එතකොට ඔයාට පේනවා ඇති මේ තියෙන අපේ composition window එක. ඒ කියන්නේ අපි මෙතන timeline එකට ෆයිල් එකක් drag and drop කරානේ. ඒ ෆයිල් එකේ preview එක තමයි මෙතන පෙන්වන්නේ. මම example එකක් විදිහට timeline එකට දාගත්ත video clip එක මේ විදිහට select කරලා delete කරනවා. දැන් ඔයාට පේනවා ඇති අපේ composition window එකේ කිසි දෙයක් පේන්නේ නැහැ. මම මේ විදිහට project panel එකට ඇවිල්ලා මගේ ෆයිල් එක double click කරාම මේ විදිහට open වුනේ වෙනම window එකක්. ඒකෙන් අපිට හැකියාව තියෙනවා ඕනම ෆයිල් එකක් preview බලන්න. මම double click කරපු video එක අලුත් panel එකකින් open වුණාට පස්සේ මට හැකියාව තියෙනවා keyboard එකේ space bar එක press කරලා මෙන්න මේ විදිහට ඒකේ preview එකක් බලන්න. ඊට අමතරව මම මෙතන audio file එකක් import කරගත්තනේ. මට කරන්න තියෙන්නේ මේ audio file එක double click කරන එක. එතකොට මගේ composition window එකේ preview එකක් පෙන්වන්නේ නැහැ. මොකද ඒක audio එකක් නිසා. හැබැයි මම space bar එක press කරාට පස්සේ මට ඒක preview එකක් බලන්න පුළුවන්. මෙන්න මේ වගේ
නැවත මම ස්පේස් බාර් එක ප්‍රෙස් කළාට පස්සේ ඒක නැවත පෝස් වෙනවා. ඒ වගේම තමයි මේ අලුතෙන් ඕපන් වෙච්ච පැනල් එක වට ඕනම වෙලාවක ක්ලෝස් කරගන්න පුළුවන්. වට පේනවා ඇති මෙතන footage සහ ඒ වීඩියෝ එකේ title එක තියෙනවා. මෙන්න මේ ඉස්සරහන් වට පේනවා ඇති ඉරි තුනක icon එකක් තියෙනවා. මේක select කරන්න. select කරාට පස්සේ මෙතන close panel කරන්න. එහෙමත් නැත්නම් කෙටි ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. මේ panel එක select කරලා මේ panel එකේ ඉඳලා control w press කරන්න. දැන් වට පේනවා ඇති ඒ panel එක සම්පූර්ණයෙන්ම close වෙලා ගියා. මෙන්න මේ විදිහට දැන් composition window එක විතරයි තියෙන්නේ. බැරි වෙලාවත් අපි හිතමු මේ විදිහට composition window එකත් close වුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් ඔයාට මේ හැම panel එකක්ම මේ window කියන menu එකෙන් හොයාගන්න පුළුවන්. Example එකක් විදිහට මම යන window කියන menu එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මම පහතට එනවා. පහතට ආවට පස්සේ මෙන්න මෙතන composition කියලා මට බලා ගන්න පුළුවන්. ඒක select කරාට පස්සේ මගේ මේ මැද තිබ්බ window එක මට නැවතත් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති නැවත ඒ panel එක appear වුණා. ඒ වගේම තමයි අපේ අතින් timeline එක වගේ නැති වුණොත් ඔයාට සරලම කරන්න තියෙන්නේ ඒත් යන්න window වලට මෙන්න මේ section එකේ පහතටම ආවහම ඔයාට මෙන්න මෙතන timeline කියලා බලා ගන්න පුළුවන්. මේක select කරාම ඔයාට timeline එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ project panel එක මෙතන select කරලා ගන්න පුළුවන්. effect control එක ගන්න පුළුවන්. මේ විදිහට ඔයාට අවශ්‍ය කරන ඕනම miss වෙන panel එක window කියන menu එකෙන් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේ interface එක ගැන කතා කරන්න තියෙන්නේ. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි අපි එකපාර first episode එකෙන්ම අපි keyframe add කරලා animation එකක් හදා ගන්නවට වඩා මම හිතනවා එහෙම කරා නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ වැඩේ පා වෙනවා. මේ වැඩේ සංකීර්ණ වෙනවා. ඉතින් ඕනම වැඩක් ඕනම software එකක් ඉගෙන ගන්න step by step යන්න ඕනේ. ඉතින් ඒකේ පළවෙනි step එක තමයි මේ episode 1 එක. ඔයාලා අනිවාර්යයෙන්ම try කරන්න after effects software එක install කරගෙන මේකේ panels try කරලා බලන්න. ඒ වගේම clips import කරලා බලන්න. මේ clip එකක් drag and drop කරලා බලන්න timeline එකට මොකද වෙන්නේ කියලා. ඒ වගේම තමයි මෙතන effects add කරලා බලන්න. මේ දේවල් experiment කරලා බලන්න. මොකක්ම හරි වැරදීමක් වුණොත් මේ ඉන්ටර්ෆේස් එක රීසෙට් කරගන්න හැටිත් මම ඔයාලට කියලා දුන්නා. සෙකන්ඩ් එපිසෝඩ් එකෙන් අපි කතා කරමු මේ ටයිම්ලයින් එකේ වැඩ කරන්නේ කොහොමද, සරල බේසික් animation එකක් create කරන්නේ කොහොමද, keyframes create කරන්නේ කොහොමද, මේ හැම දෙයක්ම ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරමු. මම විශ්වාස කරනවා අද ටියුටෝරියල් එක ගොඩක් interesting ටියුටෝරියල් එකක් වෙන්න ඇති. ඉතින් Adobe After Effects series එක follow කරන්න නම් මේ channel එක දිගටම subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි Adobe Premiere සහ YouTube ගැන ඉගෙන ගන්න ඕන නම් අපේ creative lk main channel එක subscribe කරලා තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි creative art elite channel එකේ ඔයාලට මේ වෙදි CapCut video series එකක් තියෙනවා. ඒකේ මම ගොඩක් episodes අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට follow කරන්න පුළුවන් මේ channel එක subscribe කරලා තියාගත්තොත්. ඉතින් ආයෙත් අලුත් tutorial එකක් අරන් මේ බලාපොරොත්තු වෙන්න මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.